මූලික කාරණය තමයි මේ දිනවල සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වෙනවා එක්තරා ලිපියක්. පොලිස්පත්තුමා විසින් යොමු කරන ලද ලිපියක් විදිහට තමයි එහි සඳහන් වෙලා තියෙන්නේ. ඒ මාතෘකාව විදිහට යන්නේ සෙන්ට්‍රල් ඔෆිස් ෆෝ ද ෆයිට් අගේන්ස් ක්‍රයිම් රිලේටඩ් ටු ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කොමියුනිකේෂන් ටෙක්නොලොජි කියලා. මේක කොනකේෂන් කියලා මාතෘකාවක් තියෙනවා. සම්මන්ත්‍රණය කියලා සිංහල වචනේ ලියලා තියෙනවා යටින්. මෙහි මෙන්න මේ ආකාරයේ හැඩයක් තමයි මේ පොලිසියේ නිලධාරීන් විසින් අත්පලඳනාවේ, ඒ කියන්නේ අතේ උරහිසේ පලඳනේ උරහිස් ලාංඡනය අතේ දකුණු පස සහ වම් පස අත්වල පලඳනේ ලාංඡනය සහිතව තිබෙන මේ ලිපියක් සමිත තමයි මේ සංසරණය වෙන්නේ. ඒ වගේම මේ පොලිස් ලාංඡනයත්, ඒ වගේම මේ රබර් මුද්‍රාවකුත් සකස් කරලා තියෙනවා මේ ලාංඡනය සමග. ඒ නිසා මේ සම්බන්ධව දැනුම් දෙන්නට මොකද විමසීම් කරා මහජනතාව විටින් විට මේ සත්‍ය ලිපියක්ද කියලා. මේ ලිපිය අවසානයේදී යම් කිසි ආකාරයකට මේ සම්බන්ධතාවයක් පෙන්වනවා, අන්තර්ජාල සම්බන්ධතාවයකුත් පෙන්වනවා මේ ලිපිය අවසානයේදී. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂයෙන් මහජනතාව දැනුවත් කිරීම අවශ්‍යතාවයක් තිබුණා. මේ සම්පූර්ණයෙන්ම පොලිසියට කිසිසේත්ම සම්බන්ධ ලිපියක් හෝ පොලිස්පත්තුමා විසින් යොමු කරන ලද ලිපියක් හෝ පොලිසියට සම්බන්ධ වෙනත් කිසිම ආයතනයක් විසින් ඉදිරිපත් කරන ලද ලිපියක් නෙවෙයි. මේ ලිපිය සම්පූර්ණම ව්‍යාජ ලිපියක්. ඒ නිසා මහජනතාව මේ සංසරණය කිරීමට කටයුතු කරන්න එපා. ඒ කියන්නේ මේ වෙනත් අය වෙත යොමු කිරීමට කටයුතු කරන්න එපා. මේ සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලිපියක්. එහි තියෙන අන්තර්ගත කරුණු පවා ව්‍යාජ තොරතුරු තියෙන්නේ. මෙවැනි ආයතනයක් ශ්‍රී ලංකා පොලිසියේ කොහෙවත් අපි ස්ථාපිත කරලත් නැහැ. ඒ වගේම පොලිස්පත්තුමා කිසිම විටක මෙවැනි ආකාරයේ ලිපියක් නිකුත් කරලත් නැහැ කියන කාරණය විශේෂයෙන්ම දැනුම් දෙන්නට අවශ්‍යයි. ඊළඟ කාරණය වෙන්නේ අද දින උදෑසන මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් තිබෙනවා කියලා යම් කිසි පුද්ගලයෙක් විසින් 119 දුරකථනයෙන් දැනුම් දීමක් කරලා තිබුණා. 111 දුරකථන අංකයට දැනුම් දීමක් කරලා තිබුණා. මේ පිළිබඳව වහම්ම මහනුවර පොලිස් ස්ථානයට දැනුම් දීමක් කරලා තිබුණා මේ 119 දුරකථන ලැබීම් අංශය විසින්. තොරතුරු ලැබීම් අංශය විසින් ඉන්පසුව වහම ක්‍රියාත්මක වෙලා ඒ ප්‍රදේශයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු සියලුම පොලිස් නිලධාරීන් මෙම අධිකරණ සංකීර්ණයට ගිහිල්ලා එහි සේවය කරමින් සිටි ගරු විදුලිතුමන්ලා ඇතුළු අනිකුත් සේවකයන් ඉවත් කළා. නීතිඥ මහතුන් ඇතුළු ඒවා පුද්ගලයන් ඉවත් කළා. සම්පූර්ණ පරීක්ෂාවට ලක් කරනවා විශේෂයෙන්ම පොලිස් නිලධාරීන්, ඒ වගේම පොලිස් විශේෂකාර බලකාය නිලධාරීන්, ඊළඟට යුද හමුදා නිලධාරීන් ඇතුළු මේ සියලු දෙනාම ඒ බෝම්බ නිෂ්ක්‍රිය අංශය ගිහිල්ලා පරීක්ෂා කිරීමක් කරනවා. නිලසුණු කැන් උදාගෙන පරීක්ෂා කිරීමක් කරනවා. නමුත් කිසිම ස්ථානයක එවැනි ආකාරයක බෝම්බයක් හෝ කටයුතු යමක් තිබිලා හමුවන්නේ නැහැ. ඉතින් අපිට පරීක්ෂා කිරීම වලදී යම් කිසි ආකාරයක මේ තොරතුර ව්‍යාජ තොරතුරක් බව තමයි නිරීක්ෂණය වුණේ. ඒ අනුව වහම විමර්ශන කටයුතු ආරම්භ කළා. මේ එමුතුම ලැබුණු පුද්ගලයා, එමුතුම ලබා දුන් පුද්ගලයා සොයා ගැනීමට කටයුතු කළා. මෙහිදී අපිට මේ දුරකථන අංකය, ඒ කියන්නේ දුරකථනය අංකය ලියාපදිංචි වෙලා තියෙන පුද්ගලයා අපි සොයාගත්තා. ඔහු ගිනිගත්තේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අපි පැකීපයක් තුළ මේ පුද්ගලයා සොයාගෙන ඔහුගේ නිවසට ගිහිල්ලා ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරා. කටයුතු කළා ඔහුගෙන් දැනට ප්‍රශ්න කරමින් යනවා. අපිට දැනට නිරීක්ෂණය වන ආකාරයට යම් කිසි පුද්ගලයෙක් විසින් ව්‍යාජ තොරතුරක් මේ ලබා දීලා තියෙන බව තමයි පෙනියන්නේ. ඉතින් ඒ தත්ත්වය හරියට අනාවරණය කරගන්න මේ පුද්ගලයා අපිට ඉස්තරෝම දැනට කියන්න බෑ. මේ පුද්ගලයාමද මේ දුරකථන ඇමතුම ලබා දුන්නේ, නැත්නම් ඔහුගේ ජංගම දුරකථනය භාවිතා කරමින් වෙනත් පුද්ගලයෙක් ලබා දීලා තියෙනවද අපිට ඉස්තරෝම කියන්නට බෑ දැනට. නමුත් අපි පරීක්ෂා කරගෙන යනවා කවුද මේ දුරකථන ඇමතුම ලබා දීපු පුද්ගලයා කවුද කියලා. ඔහුට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. මෙවැනි විශේෂයෙන් මෙවැනි අධිකරණයක ඒ සම්පූර්ණයෙන්ම දෛනික කටයුතු වලට බාධා කරමින් මෙවැනි ව්‍යාජ තොරතුරු ලබා දීලා මෙවැනි ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් කෙසේ වෙතත් විමර්ශන කටයුතු මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ ඍජු අධීක්ෂණ යටතේ දැනට ක්‍රියාත්මක වෙනවා. මහනුවර කොට්ටාෂ් භාර නිලධාරිවරයා, වගේම මහනුවර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණ යටතේ ඊට අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. ස්ථිරම මෙමතුම ලබා දුන්නේ කවුද කියලා අනාවරණය කර ගැනීම සඳහා. එනිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙවැනි ආකාරයේ ව්‍යාජ තොරතුරු ලබා දෙන්නට එපා. මෙවැනි ව්‍යාජ තොරතුරු ලබා දීම තුර ඔබ සමහරලාට මෙය වින්දනයක් ලැබීම සඳහා කරපු දෙයක් වෙන්නට පුළුවන්. සමහර විට
මේ යම් ක්ෂාකාරයකට යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරීම සඳහා කරපු දෙයක් වෙන්නට පුළුවන්. නැත්නම් වෙනත් අරමුණක් ඉටු කරගෙන සඳහා කරපු දෙයක් වෙන්නට පුළුවන්. නමුත් කුමන අරමුණක් සඳහා කරත් ඔහු අනිවාර්යයෙන්ම ඔටරේව නීතිය ක්‍රියාත්මක කරනවා. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි දේවල් කරන්නට එපා. විශේෂයෙන්ම රජයේ නිලධාරීන්ගේ කාලය, රජයේ ආයතනවල කාලය, ඒ ආයතනවලට පැමිණි මහජනතාවගේ කාලය, ශ්‍රමය, වියදම්, මේ සියලු දේවල්, ඒ වගේම රජය මෙවැනි ආකාරයකට මෙවැනි ස්ථානවල ඒ පරීක්ෂා කිරීම සඳහා කටයුතු කිරීම, එවැනි ආකාරයට රජයට දරන්නට වෙන ඒ වියදම්, මේ සියලු දේවල් මේ අනවශ්‍ය ආකාරයේ දුරකථන ඇමතුමක් නිසා සමහරවිට මහජනතාවගේ මේ මුදල් පවා අපතයාමක් සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා අපි මහජනතාව ඉල්ලා සිටිනවා මෙවැනි දේවල් කරන්නට එපා. ඒ කරන පුද්ගලයා සුවා ගැනීමේ හැකියාව අපිට තියෙනවා ඉතාම කෙටි වෙලාවක් තුළ. ඒ සුවා ගැනීමෙන් පසුව ඔවුන්ට එරෙහිව අනිවාර්යයෙන්ම අපි නීතිය ක්‍රියාත්මක කරනවා.